ආයුබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අදත් රංග පුතා YouTube channel එකෙන් තරඳුරංගේ බණ්ඩාරවන මම පැමිණියා ඔයාලට ගොඩක් වැදගත් කාරණයක් පිළිබඳව කියලා දෙන්න. ඒ කාරණේ තමයි කොහොමද අපි නිවැරදිව plant album එකක් හදාගන්නේ? plant herbarium එකක් කොහොමද හදාගන්නේ? ඉතින් ගොඩක් ගැටලු තියෙනවා. මේකේ ගැටලු ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. පළවෙනි ගැටලුව තමයි කොහොමද අපි නිවැරදිව ශාක කොටස් වියලා ගන්න. දෙවෙනි ගැටලුව තමයි කොහොමද අපි වියලාගත් ශාක කොටස් නිවැරදිව අලව ගන්න. A4 sheet එක නිවැරදිව අලව ගන්න. ඊට පස්සේ ඊළඟ ගැටලුව තමයි කොහොමද මේක කෘමි සතුන්ගෙන් ආරක්ෂා කරගෙන plant album එක, ඒ කියන්නේ plant පොත, ඒ කියන්නේ plant album එක plant album එක සකසා ගන්න. ඉතින් ඒ අනුව මම අද කතා කරන ප්‍රධාන කරුණු හතරක් ගැන. පළවෙනි කාරණය තමයි කොහොමද අපි නිවැරදිව ශාක පත්‍ර ශාක කොටස් වියලා ගන්න. ඒ කියන්නේ කුණු වෙන්නේ නැතිව එතකොට කියන්නේ මේ කුණු වෙන්නේ නැතුව කොහොමද ශාක පත්‍ර අපි නිවැරදිව වියලා ගන්න. ඊළඟ කාරණය තමයි මම කතා කරනවා කොහොමද ශාක පත්‍රයේ වියලාගත් ශාක පත්‍රය නිවැරදිව අලව ගන්න. ඊළඟ ස්ටෙප් එක තමයි දෙවෙනි ස්ටෙප් එක තමයි වියලාගත් ශාක පත්‍ර කොටස් කොහොමද අපි නිවැරදිව අලව ගන්න. තුන්වෙනි කාරණය තමයි කතා කරන තුන්වෙනි කාරණය තමයි කොහොමද අපි මේ වියලාගත් අලවාගත් A4 sheet එක අලවාගත් මේ ශාක කොටස පිළිබඳව අඩංගු විය යුතු කරුණු මොනවාද කියන පිළිබඳව තමයි plant album එකක් ගත්තාම පොදුවේ මේ plant album එකේ ඒ ශාක කොටස් වල අඩංගු වෙන කරුණු. තුන්වෙනි කාරණය තමයි කරුණු මොනවාද අපි අඩංගු කර යුතු කරුණු පිළිබඳ. ඊළඟට මම කතා කරන්න යනවා plant album එක සත්තුන්ගෙන් හානි වෙන්නේ නැති ආකාරයට කොහොමද අවසානයේ අපි plant album එක සකසා ගන්නේ කියන එක පිළිබඳව අපි කතා කරන්න ලැස්ති. හොඳයි යාළුවනේ, ප්‍රථමයෙන් මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ කොහොමද අපි නිවැරදිව අපේ plant album එකට, ඒ කියන්නේ herbarium එකට අවශ්‍ය plant album එකට අවශ්‍ය පැලෑටි, ඒ කියන්නේ එළවලු පැලෑටි වේවා, එතකොට ඖෂධීය පැලෑටි වේවා, වල් පැලෑටි වේවා, අපි කොහොමද ඒවා නිවැරදිව වියලා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ කියන එක තමයි අද කතා කරන්නේ. ඒකෙදි මම ඉස්සරවම භාවිතා කරනවා මෙන්න මේ වගේ ලී මතු පිටක්, ඒ කියන්නේ ලී ලෑල්ලක්. ඒ සඳහා ඉස්සරෝ මම යොදා ගන්නවා ලෑල්ලක්. මේ ලෑල්ල මෙහෙම යොදා ගන්නවා. අපි පැතලි ලෑල්ලක් තමයි ගන්න ඕනේ. පැතලි ලෑල්ලක් මම භාවිතා කරනවා. ඉතින් මේ පැතලි ලෑල්ලට මම ඉස්සරෝම කරන්නේ මේ පැතලි ලෑල්ලේ ඉස්සරෝම මම කඩදාසි පත්‍ර කැබැල්ලක් අතුරා ගන්නවා. මෙන්න මෙහෙම ඉස්සරවම කඩදාසි පත්‍ර කැබැල්ලක් අතුරගත්තට පස්සේ මම කරන්නේ මේකට මේ පත්‍ර කැබැල්ලක් අතුරගත්තට පස්සේ මම මේකට කරනවා මේකේ උඩින් දැන් ඊට පස්සේ තමයි මෙහෙම පත්‍ර කැබැල්ලක් දැම්මට පස්සේ අපි මේකට මේ උඩින් මේක උඩින් ඔහම එක පැලෑටියක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් පත්‍ර කැබැල්ලක් දානවා. ඊට පස්සේ අයිත් පැලෑටියක් තියෙනවා. මම ඒ සඳහා යොදාගත්ත ඕනේ. මම ඉස්සරවම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මම භාවිතා කරන මේ බටු පැලෑටියක් කොහොමද අපි නිවැරදිව ක්‍රමානුකූලව මේ plant album එක සඳහා භාවිතා කරන්නේ. ඉස්සරවම මම බටු පැලෑටිය මෙහෙම ගෙනල්ලා හොඳින් නිරීක්ෂණය කරන්න. බටු පැලෑටිය මම මෙහෙම මේ පත්‍ර කොලේ උඩ මේ ලෑල්ලක් උඩ පත්‍ර කොලයක් තියලා පත්‍ර කොලේ උඩ මෙහෙම ඉස්සරෝම මෙහෙම හරියටම මේ ශාක පත්‍ර පැතිරලා හිටින විදිහට මෙහෙම තියලා මේක උඩින් තවත් පත්‍ර කෝල කැහැල්ලක් අරන් මේක උඩින් තවත් පත්‍ර කෝල කැහැල්ලක් ගෙනල්ලා මෙන්න මෙහෙම මේ පත්‍ර කොලේ උඩින් තවත් කියන්නේ මේ පත්‍ර කොලේ මේ පැලෑටියයි උඩින් යටින් පත්‍ර කොලේ තියෙනවා. ඉස්සරෝම ලෑල්ල තියෙනවා. ඊට පස්සේ පත්‍ර කොලේ තියෙනවා. ඊට පස්සේ පැලෑටියක් තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟ දෙවෙනි පත්‍ර කොලේ මෙන්න මෙහෙම තියාගන්න. තියාගෙන හොම තද කරගන්න. ඊළඟ පැලෑටිය ලෙස මම යොදාගන්නේ කලාඳුරු ශාකය.
කලාඳුරු ශාකයක් මම ඒ ශාකයේ බෙහෙත් ඖෂධයක් වෙනවා වල් පැලෑටියක් වෙනවා ඉතින් මම ඒ කලාඳුරු ශාකයේ මෙන්න මෙහෙම තියා ගන්නවා මේ පත්‍ර කොලේ උඩින් තියා ගන්නවා යටින් තව පත්‍ර පැලෑටියක් තියෙනවා ඊට යටින් පත්‍ර කොලයක් තියෙනවා මම ඊට පස්සේ දැන් මේ පැලෑටිය මෙහෙම තියාගෙන තව පත්‍ර කොලයක් ගන්නවා තව පත්‍ර කොලයක් අරන් ඒ පත්‍ර කොලේ මෙහෙම තියා ගන්නවා මෙහෙම මේ පැලෑටියට උඩින් මේ අලුත් පත්‍ර කොලේ මෙන්න මෙහෙම තියා ගන්නවා ඊළඟට මම යොදා ගන්නවා මොනවාද මේ මිරිස් පැලෑටියක් සහ කොච්චි පැලෑටියක් ඒ දෙක ඉතා කුඩා නිසා එක පත්‍රයකින් අපිට ආවරණය කර ගන්න පුළුවන් ඒ සඳහා මම ඉස්සරවම ගන්නවා මේ මිරිස් පත්‍රයක් සහ මේ මිරිස් පත්‍රයක් සහ ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් මිරිස් පත්‍රයක් සහ ඒ කියන්නේ මිරිස් ශාකයක් සහ මිරිස් පැලෑටියක් සහ කොච්චි පැලෑටියක් ඔබට පේනවා ඇති මේ පැලෑටි දෙක මම මෙහෙම තියලා තියනවා වෙන වෙනම ඇත්ත මෙහෙම තියලා මේ තවත් අලුත් පත්‍ර කොලයක් අරන් මම මේ පැලෑටි දෙකම ආවරණය කර ගන්නවා මෙහෙම ආවරණය කර ගන්න දැන් මෙහෙම ආවරණය කරලා පුට්ටක් මෙහෙම අතෙන් තද කරන්න හොඳේ මෙහෙම අත කරලා තද කරලා මම තවත් ලෑලි කෑල්ලක් ගන්නවා ඒ කියන්නේ ලෑල්ලක් දිග පැතලි සාමාන්‍ය ලොකු මේ විතර ටිකක් අඩු ලෑල්ලක් ගන්නවා මෙන්න මෙහෙම මම ලෑල්ලක් යොදා ගන්නවා හොඳේ මෙහෙම ලෑල්ලක් කරන් ඒ ලෑල්ල මම පුතේ මෙහෙම උඩින් තියනවා මේක මේ පැලෑටි අතර උඩින් තියලා මේක මේකට ටිකක් බර හිටින්න මේකට ටිකක් බර හිටින්න මං ගලක් භාවිත කරනවා මං ගලක් මෙහෙම මේක උඩින් මෙහෙම තියනවා මෙහෙම හරි ඔබට කැමති ආකාරයකට තියන්න පුළුවන් මෙහෙම තියලා මේක සතියක් විතර කාලයක් දවස් 7ක් සතියක් දවස් 3ක් තිබ්බත් අවම දවස් 3ක් නැත්තම් මේක සතියක් පමණ කාලයක් අවුවේ පියලා ගන්න ඕනේ අවුවේ තියා ගන්න ඕනේ අවුවේ තියලා ගිනි අවුවේ තියලා පියලා ගන්න ඕනේ ඊට පස්සේ තමයි අපි බලමු කොහොමද මේක ඊට පස්සේ වේලුණු ශාක පත්‍ර අපි කොහොමද ලබාගෙන ඒවා කොහොමද අපි නිවැරදිව අලවගන්නේ කියලා අපි කතා කරමු දැන් අපි සියල්ල ආරම්භ කරලා ඉවරයි අපි දැන් පටන්ගෙන ඉවරයි අපේ ප්ලාන්ට් හර්බියම් එකට කියන්නේ ප්ලාන්ට් ඇල්බම් එකට අවශ්‍ය ශාක කොටස් අපි නිවැරදිව වියලාගන්නේ කොහොමද කියන එක තමයි කුණු වෙන්නේ නැතුව නිවැරදිව වියලාගන්නේ කොහොමද කියන එක තමයි මම දැන් මේ පළවෙනි ස්ටෙප් එකේ කියලා දුන්නේ ස්ටෙප් හතරක් තියෙනවා ඒ ස්ටෙප් හතරේ පළවෙනි ස්ටෙප් එක තමයි දැන් මම ඔයාලට කියලා දුන්නේ කොහොමද ශාක පත්‍ර සහ ශාක කොටස් ශාක මල් ඒවා කොහොමද නිවැරදිව වියලාගන්නේ කියන එක තමයි මම ඔයාලට මේ කියලා දුන්නේ මේක දැන් අවුවේ තියෙනවා හොඳයි මල් සෙලු දිනාටම කියලා දෙන්න යන්නේ අපි කොහොමද නිවැරදිව වියලාගත් ශාක කොටසක් නිවැරදිව ගම් ගාලා කොහොමද අලවගන්නේ කියලා. දැන් සෙලෝ ටේප් කරලා සෙලෝ දැන් මේක මේ ශාක පත්‍ර කොටස් අලව ගන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ප්‍රධාන ක්‍රම දෙක අතර අපිට ගන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි සෙලෝ ටේප් කරලා අලවන්න පුළුවන්. සෙලෝ ටේප් කරලා අලවන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට මට පෙන්වන්න පුළුවන් සෙලෝ ටේප් කරලා අලවන්න පුළුවන් ඒක එච්චර සාර්ථක නෑ මේ දෙන්නේ
මෙතන සෙලෝ ටේප් කරලා අලවපු රූපයක් ඒ කියන්නේ මේ ශාක කොටසක් මේ සෙලෝ ටේප් කරලා අලවපු ශාක කොටසක් ඉතින් මේ සෙලෝ ටේප් කරලා අලවපු ශාක කොටස කියන්නේ කාලයක් පවතින්නේ නැහැ දැන් පොත අරිනකොට වහනකොට හානි වෙන්න පුළුවන් ඒ නිසා තමයි මම භාවිතා කරන්නේ මේ ක්‍රමයේදී නිවැරදිව ගම් ගාලා කොහොමද අපි වියලාගත්ත ශාක කොටස A4 sheet එක නිවැරදිව අලව ගන්න කියන එක තමයි මම අද කරලා පෙන්නන්න යන්නේ. ඒ සඳහා මම ගන්නවා කතුරක් ගන්නවා ගම් බෝතලයක් ගන්නවා A4 sheet එකක් ගන්නවා ඊට පස්සේ normal සුදු පාට කඩදාසියක් ගන්නවා අපේ අලව ගන්න ගැනීමට අවශ්‍ය වියලාගත්ත ශාක කොටස අපි ගන්නවා. ප්‍රථමයෙන් මම කරන්නේ මේ ශාක කොටස ගම් ගාලා මේ සුදු පැහැති අපිට අවශ්‍ය නැති ඒ කියන්නේ සුදු පැහැති මේ කඩදාසිය මත නිවැරදිව අලව ගන්නවා. මේ තමයි ගම්කාගෙන අවසන් මේ ශාක පත්‍ර කොටස අපි නිවැරදිව කොහොමද මේකේ අලවන්නේ කියන එක මම දැන් කියලා දෙන්න යන්නේ මෙන්න මෙහෙම ගත්තා මෙහෙම ඇලෙව්වා මෙහෙම තියලා පොඩ්ඩක් තද කර ගන්න අතින් ඊට පස්සේ මෙහෙම අලව ගත්තා ගම් ගාලා මෙහෙම ලස්සනට ඇලෙනවා දැන් මෙහෙම ගම් ගාලා ලස්සනට ඇලෙව්වට පස්සේ මේක ටිකක් वाला वेलेन दें वेलेन तीन मेक मे ठीक मेहम तल तनक मे वेलेन तीन सर मेम ठीक वेलेन तीन मम दें करेंगे मे आप वेलीला तीन वेलला वेलला तीन मे वेल वेलू मे वेलू शाख पत्र अलवा वेलू शाख पत्र को अभी दिन वेलते कपागंडी अभी මම කපා ගත්ත ලස්සනට කපා ගත්ත අලවා අවසන් කරගත්ත මේ ශාක පත්‍ර කොටස වියලි ශාක පත්‍ර කොටස ඉතින් මම මේ ශාක පත්‍ර කොටස දැන් මේ A4 sheet එකේ අලවන්න යන්නේ වෙනම සුදු කොලේක අලවගෙන ඊට පස්සේ ඒක මෙම පාට A4 sheet එක අපේ පොතට කියන්නේ herbarium එක plant album එක herbarium එක හදන්න ඕනේ අවශ්‍ය කියන්නේ ඒ සඳහා අවශ්‍ය පිටුවක් තමයි මේ A4 sheet එකක් කියලා කියන්නේ ඒ A4 sheet එකේ කොහොමද නිවැරදිව අලවගන්නේ කියන එක තමයි මම දැන් කියලා දුන්නේ ශාක පත්‍ර කොටස් නිවැරදිව අලවන්න. ඇයි අපි මෙහෙම සුදු කොලයක මේක අලවගන්නේ? මොකද මේ ශාක පත්‍ර කොටස වේලෙනකොට මේ ඇකිලෙනවා. මේ කොලේ ඇකිලෙනවා. එතකොට දැන් මේ කොලේ ඇලෙව්වා නම් මේ කොලේ එකපාරටම ඇලෙව්වා නම් මේ කොලේ ඇකිලෙලා අපිරිසිදු වෙනවා. මේ කොලේ ඇකිලෙලා අපිරිසිදු වෙනවා. ලස්සනක් දකින්න බෑ. ඒ කියන්නේ අපිට වැඩේ ක්‍රමවත් නිමාවක් දකින්න බෑ. එතකොට මෙහෙම කොටු වෙච්ච මේ අපිරිසිදු පිටුවක් page එකක් තමයි අපිට දකින්නේ. ඒ නිසා එහෙම නොවෙන්න අපි කරන්නේ දැන් මේ අපි භාවිතා කරන අලවාගත්ත වෙනම කොලේක අලවාගත්ත මේ වියලාගත්ත අලවාගත්ත මේ ශාක කොටස අපි දැන් මේ පිටුවේ අලවන්න තමයි යන්නේ. මේක අපි ගම් ගෑවා දැන් අපි මේක අලවන්න යන්නේ මේක නේද මේ මම දැන් මේක අත්තේ එළබඩු ශාකේ ශාක කොටස ඉතින් මම දැන් මේ ලස්සනට දැන් මේක අල්ලලා තියෙන බලන්න මේකේ නිමාව බලන්න හරිම ලස්සනයි මේකේ නිමාව හරිම ලස්සනයි බලන්න එතකොට මේක ආයේ කොටු ගහින්නේ නැහැ මේ ශාක මේක කොටු ගහින්නේ මේ
කඩදාසි එක තමයි ටිකක් කොටු ගේනවා නම් කොටු ගේන. ඒක කොටු ගේන්නේ නැහැ. ඒක වියලාගෙන ලස්සන්ට වියලා ගත්තට පස්සේ ආයෙ කොටු ගේන්නේ නැහැ. ඊට පස්සේ මේ මේව තමයි අපි નિවරදිව ශාකපත්ත කොටස ඇලවීමේදී අලවගන්නේ. දැන් මම පෙන්වන්න ආවේ දැන් මේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ සෙලෝටේප් යොදලා අලවගත්ත ශාකපත්ත කොටස. එතකොට මේ ශාක කොටස මෙහෙම අලවගන්න එක ඔබට කැමති විදිහකට අලව ගන්න පුළුවන් සෙලෝ ටේප් කරලා අලව ගන්න පුළුවන් මම අර පෙන්වුවා විදිහට ගම් ගාලා අලව ගන්න පුළුවන් එතකොට එහෙම නැත්තම් මෙම ක්‍රම දෙක භාවිතයේදී මේක ඉතාම සාර්ථක ක්‍රමයක් ලෙස මම දකිනවා මොකද මේ ශාකයේ අපි ඇල්බම් එක පෙරලද්දී මෙම ක්‍රමය නිසා ශාක පත්‍ර කොටසට වෙන හානිය අවම වෙනවා ඇල්බම් එක පෙරලද්දී මේකේ සෙලෝ ටේප් එකේ එක්ක ගම් එක ගිහිල්ලා සෙලෝ ටේප් එකේ එක්ක හානි වෙලා ගැලවිලා මෙම ශාකපත්‍ර කොටස විනාශ වීමේ හැකියාව වැඩි. එතකොට මෙතන අපි කතා කරනවා ශාකපත්‍ර කොටස විනාශ වීමේ හැකියාව වැඩි. ඒ වගේම සතුන්ගේ කාව පොත් කාව වැනි සතුන්ගේ මේ ශාකපත්‍ර කන පොත් කන ඒ සතුන්ගේ කුමි සතුන්ගේ මේ හානියට ඉතා ඉක්මනින් ග්‍රහණය වෙන ශාක ග්‍රහණය වෙන්නේ මෙන්න මේ සෙලෝ ටේප් ගාලා අලවන ශාක කොටස. එතකොට මේ ගම් ගාලා අලවන ශාක කොටස එම සතුන්ගේ හානියට ලක් වෙන්නේ බොහොම ඉතා සීමිත ප්‍රමාණයක්. ඒ කියන්නේ ඉතා දීර්ඝ කාලයක් ගිහිල්ලා තමයි මේ ශාක කොටස හානියට පත් වෙන්නේ. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කොහොමද මේ මේවා කරගත්ත, ඒ කියන්නේ අලවගත්ත ශාක කොටස, ඒ කියන්නේ අපි අලවගත්ත ශාක කොටස තියෙනවා. ඒ කියන්නේ මම ගත්තේ එළබටු ශාකයේ ශාක කොටස. ඒ ශාක කොටස මල් මේවා මම අලවගත්තා. ඉතින් මේ ඒ ශාක කොටසේ අපි මේ දැන් කතා කරන්නේ අඩංගු කරගත යුතු කරුණු මොනවාද? දැන් ප්ලාන්ට් ඇල්බම් එකේ තියෙන ඕන කරුණු මොනවාද? කරුණු වශයෙන් මම ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා පත්‍රිකාවක්. ඒක මුල් පිටුවේ තියෙනවා, බලන්න පුළුවන්. ඒ පත්‍රිකාවේ තියෙන කරුණු මෙම ඇල්බම් එක ඇතුළත් කරා නම් හොඳටම ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍ය නෝමල් ඇල්බම් එකක් සකසීමේදී ඒ කරුණු ඇතුළත් කිරීම බොහොම වැදගත්. දැන් මම ගත්තේ එග් ප්ලාන්ට් එක. එග් ප්ලාන්ට් කියලා කියන්නේ එළබඩු ශාකය. ඊට පස්සේ මේකේ මම ඉස්සරවම දාලා තිනවා මේ ඉංග්‍රීසි නේම් එක තමයි එග් ප්ලාන්ට්. ඊට පස්සේ ලෝකල් නේම් එක තමයි එළබඩු. ඊට පස්සේ බොටනිකල් නේම් එක තමයි සොලනේසියම් මෙලොන්ගෙනා කියලා කියන්නේ. ඊට පස්සේ ෆැමිලි තියෙනවා සොලනේසී. ඊට පස්සේ ජීනස් එක සොලනම්. ඊට පස්සේ ස්පෙසිස් එක එස් මෙලොන්ගෙන. ඊට පස්සේ ප්ලේස් එක තියෙනවා ගාඩන්. ඊට පස්සේ ඩේට් එක දාලා තියෙනවා මම එකතු කරගත්ත මෙම ශාක කොටස ලබාගත් දිනේ. ඊට පස්සේ කලෙක්ට් බයි ටී රංගේ බණ්ඩාර කියලා තියෙනවා මේ මගේ නම. මම තමයි මේක එකතු කරගත්තේ. ඉතින් මෙම කරුණු තමයි මෙම ප්ලාන්ට් ඇල්බම් එකේ අපි ලබා ගන්නා ශාක කොටස්වල සාමාන්‍යයෙන් පොදුවේ අපි ඇතුළත් කරගත යුතු. හැබිම කෙල කියනවා. ඉතින් මේක ප්ලාන්ට් ඇල්බම් එක මේ තමයි ඉස්සරම මම මේ තමයි මගේ ඇල්බම් එකේ මුල් පිටුව. ඊට පස්සේ මම ඊළඟට යනවා ඉන්ට්‍රඩක්ෂන් එක තියෙනවා මම ඉදිරිපත් කරලා. ඉන්ට්‍රඩක්ෂන් එක තියෙනවා. ඊට පස්සේ මේකේ කියන්නේ පටුන තියෙනවා. මේකේ මම තියෙනවා මේ කුල දෙකක මම ගත්තා ශාක. ඒ වගේම මම ගත්තා සොලනේසියේ සහ පොයේසියේ කුලේ ශාක වර්ග. එතකොට මම මේ ශාකවල නම් මෙතන මේ පටුනේ ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඉස්සරම ගන්නවා සොලනේසියේ ෆැමිලි එක. මේ අපි මෙන්න මෙහෙම මේ තෙල් කඩදාසියක් අපි භාවිතා කරන්න ඕනේ. මොකද මෙම ශාක කොටස් පෙරලීමේදී, ඒ කියන්නේ අතරට මෙම ශාක කොටස් පත්‍ර අතරට අපි තෙල් කඩදාසියක් දාන්නේ ඇයි?
තෙල් කඩදාසියක් දාන්නේ සමහරක් සතුන් මෙම තෙල් කඩදාසියට බයයි. ඒ කියන්නේ තෙල් කඩදාසියට තෙල් කඩදාසිය සද්දෙට ඒ කියන්නේ තෙල් කඩදාසියේ ක්‍රියාකාරීත්වයට බය නිසා සමහරක් සතුන් මේ කියන්නේ පොත් කාව වැනි සතුන් මෙම ශාකපත්‍රයට හානි කිරීම බොහොම අඩුයි. ඒ වගේම මේ තෙල් කඩදාසියෙන් තෙතමනේ කියන්නේ පිටතට ගමන් කිරීම වළක්වනවා. ඒ කියන්නේ මේක හදිස්සියේ පුස්කෑම් වලින් වැනි කෘමිහානි වලින් වළක්වා ගැනීම සඳහා තමයි අපි තෙල් කඩදාසිය භාවිතා කරන්නේ. ඊට පස්සේ ඔන්න එනවා පොයේසියේ කුලයට. පොයේසියේ ෆැමිලි එක ප්ලාන්ට් අපි බලමු. පොයේසියේ ෆැමිලි එකේ ප්ලාන්ට් මේ සමයකටම තෙල් කඩදාසියක් භාවිතා කිරීම ඉතාම වැදගත්. මෙම සාක කොටසෙන් මගේ ඇල්බම් එක ඉවරයි.